හඳුනා ගැනීමේ නිලැඳුම හෝ හැඳුනුම් පතක් නොමැතිව කොළඹ නගරය තුල රථවාහන ගාල් කිරීමට අදාළව මුදල් එකතු කිරීමට පැමිණෙන පුද්ගලයින්ට මුදල් ලබා නොදෙන ලෙස කොළඹ මහනගර සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉංජිනේරු මංජුල කුලරත්න නෙත් නිවුස් වෙත පැවසුවේ එලෙස අනවසර ටිකට් පත් ලබා දීම සිදුවන්නේ නම් ඒ පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි. දුරා ගැනීමේ හැඳුනුම් පතකුත් නැත්නම් අපේ නගර සභාවේ අවසරයේ තියෙන ටිකට් පතකුත් නැත්නම් ඊට අමතරව යාලා නිලැඳුමක් නැත්නම් ටිකට් පතක් ගන්න අවශ්‍යත් නැහැ ගාස්තු ගෙවන්නත් ඕනේ නැහැ. එහෙම තියෙනවා නම් අනවසර ටිකට් කැඩීම් සිද්ධ වෙන අවස්ථාවල් තියෙනවා නම් අපිට ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කරලා ඇක්ෂන් ගන්නත් පුළුවන්. රථවාහන ගාස්තු එකතු කරන්න කරුණු දෙක තුනක් ඇතුව. එකක් තමයි ප්‍රධානම හේතුව අපි මාර්ගයේ රථවාහන තදබදයට රථවාහන ප්‍රමිනීම කන්ට්‍රෝල් කිරීම සඳහා අපි මේ ගාස්තු එකතු කිරීමක් සිද්ධ කරනවා. එතකොට හයිලි ඩිමාන්ඩ් නැති ඒරියාවලට අපි දැම්ම අවශ්‍ය නැහැ. ඒ තැන්වල මේ පාකින් මේ ඩී කලෙක්ෂන් එකක් කරන්නේ. හැබැයි දැන් වාහන වැඩි වෙලා යම් කිසි කන්ට්‍රෝල් එකක් කරන්න ඕන වුණොත් අපි මේ ඒ පාරවලුත් කරනවා. ඒක ඒ වෙලා ඒ මොහොතේ තියෙන වාහන ප්‍රමාණය, තියෙන පවතින තත්ත්වය, ඊළඟට අපිට රේල්ක දෙව්වට පස්සේ ඒකේ ලාභෙකුත් ලැබෙන්නේ නැහැ නැත්නම් දේරුවක් නැහැ නේ. අන්නේ කරුණු සායන බල්ලා තමයි අපි පාරකට යොමු කරන්නේ තාක්ෂ එකතු කරන්නේ. රථගාලක වාහනේ නැවැත්වීමෙන් පසු මිනිත්තු 5ක සහන කාලයක් ලබා දෙන බවයි කොළඹ මහනගර සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉංජිනේරු මංජුල කුලරත්න සඳහන් කළේ. යම් හේකින් මුදල් එකතු කරන තැනැත්තා වාහනේ රථගාලෙන් පිටත්වන අවස්ථාවේදී එම ස්ථානයේ නොසිටියොත් මුදල් ගෙවීමට අවශ්‍යතාවක් නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසුවා. විනාඩි පහක් ගාස්තු නැගෙවා එතන නවත්තගෙන ඉන්න පුළුවන්. එතකොට අපේ ඔපරේටර් කෙනෙක් ආපු ගමන් විනාඩි පහක් ගියාට පස්සේ ටිකට් පතක් ඉෂුව කරන වෙලාව දාලා වාහනේට. සමහර විට ඩ්‍රයිවර් ඒ මොහොත වෙනකොට ඩ්‍රයිවර් හරි ඒ වාහනේ බදවගෙන මේ ආපු කවුරු හරි නැමති පාවිච්චි කරන පුද්ගලයා නැති වුණත් ටිකට් පත වාහනේට ඉෂුව කරනවා. එතකොට යන වෙලාවයි ඒ ඩිෆරන්ස් එක බලලා අපේ අනුමත ගාස්තු තියෙනවා, ඒ ටිකට් පතේ තියෙනවා, අපි බෝඩ්වලත් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ අනුමත ගාස්තුව ගෙවන්න ඕනේ වෝන්ට. අදිස්ත්‍යවත් වැරදිලා අපේ වෝන් කෙනෙක් ඒ මොහොතේ පිටදී යන වෙලාවට නොසිටියොත් අතරම මේ එහෙම අවස්ථාවක් වුණොතින් ඒ කියන්නේ පසුව ගාස්තු දීම අවශ්‍යතාවයක් මේ මොහොතේ දැනට අවශ්‍ය නැත. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ විදිහට අතරම වෝඩන් සමහර වෙලාවට පොඩ්ඩක් එහාට මෙහාට මේ වෙලාව වෝඩන් නැති වෙලාවයි ගාස්තු වෙන. එහෙම අවස්ථාව අපිට ඒ කියන්නේ හිතාමතාම එයා වෝඩන්ට හිතාමතා නොගෙවා යන්න හිටියොත් අපි එයාගේ රෙකෝඩින්ස් ෆොටෝග්‍රාෆ්ස් එහෙම අරගෙන අපිට නීතිමය පියවර ගන්න පුළුවන්. නමුත් අපේ සමහර වෙලාවට ඒ කියන්නේ පතගාල් ක්‍රියාකරු ඒ මොහොතේ එතන නොහිට ඉඳලා ගිහින් වුණත් මේ එහෙම නීති කිම් ගියා මාර්ගයක් ගන්න නැහැ අපි. එවිඩන්ස් එහෙම තියෙන්න ඕන අපිට.